සංගමුණු සත්‍ය තමන් දන්නවා කියලා මේ පුද්ගලයා කියනවා. එයා මේ කියන්නේ රජයේ රහසිගතව තබාගත්ත UFOs මෙයා දැක්කා කියලා. ඒ විතරක් නෙමේ එයා මේ අමුතු තාක්ෂණයන් එක්ක වැඩ කළා කියලාත් එයා කියනවා. නමුත් අපිට මෙයාව කියන තරම් පහසුවට විශ්වාස කරන්න පුළුවන්ද? මේවා නිකම්ම නිකම් කතා වෙන්න බැරිද? ඒත් මෙයා කියන කතා ඇත්ත නම් පිටසක්වල ජීවීන් ඇත්තටම පෘථුවිය තුල ඉන්නවා නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? කතා කරමු ඒ ගැන මෙන්න මේ වීඩියෝ තුලින්. රොබර්ට් ස්කොට් ලසා 1959 ජනවාරි 26 වන දින ෆ්ලොරිඩාවේ කොරල් ග්‍රෙබල්ස් වල තමයි උපත ලබන්නේ. එයා මහජන මතය දෙකඩ කරන ඇමරිකානුවෙක්. සමහර අය හිතන්නේ එයා මෙතෙක් සිටි වැදගත්ම UFO විසිල් බ්ලෝව කියලා. තවත් අය හිතනවා එයා පිස්සු බොරුකාරෙක් කියලා. නමුත් 1989 පෙර මෙයා කවුද කියලා කවුරුත්ම දැනගෙන හිටියේ නැහැ. මෙයා ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල දෙකක ඉගෙනගත් නමුත් ඒ සඳහා කිසිදු සාක්ෂියක්වත් අපිට හොයාගන්න ලැබෙන්නේ නැහැ. 1982 වසරේ MIT ආයතනයේ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගත්තා කියලත් එයා කියනවා. නමුත් එයාගේ නම කිසිදු වාර්තාවක පෙන්වන්නේ නැහැ. එයා කියනවා විශාල රහසක් හෙළි කිරීමෙන් පස්සේ ඇමරිකානු රජය එයාගේ අතීතය මකා දමන්න උත්සාහ කළා කියලා. මෙයා නෙවාඩාවල රහසිගත හමුදා කඳවුරක සේවය කළ බවත් එහිදී මෙයාට පිටසක්වල යානා දකින්න පුළුවන් වුණා කියලත් එයා කියනවා. ඒ වගේම මෙයා කියනවා තමන් දන්න දේ නිසා තමාට ජීවිතය ගැනත් බය වෙන්න වෙලා කියලා. මේ සියල්ල මෙයා කියන්නේ 1989 මැයි 15 වෙනි දින රූපවාහිනි. ඊට පස්සේ ඔහු ගැන වැඩි විස්තර දැනගන්න සෑම කෙනෙක්ටම අවශ්‍ය වෙනවා. ජෝර්ජ් නැප් ඩෙනිස් කියලා අද්භූත මිනිහෙක් සෙවනැලි අතර හැංගිලා අමුතු දෙයක් කියනවා. මේ කඳවුරේ පිටසක්වල යානා හංගලා තියෙනවා. මේ යානා එකක් දෙකක් නෙමෙයි නමයක්ම තියෙනවා. මේවා නම් පැහැදිලිවම මේ ලෝකේ දේවල් නෙමෙයි. මමයි මගේ කණ්ඩායමයි මේවා වැඩ කරන්නේ කොහොමද සහ ඒවල තියෙන තාක්ෂණය අපිට යොදා ගන්න පුළුවන් විදි ගැන පරීක්ෂණ කළා. ජෝර්ජ් නැප්ට එයාගේ ජීවිතය ගැන ලොකු බයක් ආවා. මෙයා නිර්නාමිකයෝ හිටියොත් රජය මෙයාව මරලා දාන්න උනත් පුළුවන්. මේ විදිහට රහසිගත වෙන්නේ මිනිස්සෙක්ව මරලා දාන්න රජයට ගොඩක් ලේසියි. ඒ නිසාම තමයි ගොඩ දෙනෙක්ගේ ඉල්ලීම මත එයා ඇත්ත නමින් අපේ අතරට එන්නේ. ඒ තමයි බොබ් ලසා. ඒ විදිහට එයා මුළු ලෝකෙම දැනගත්ත ප්‍රසිද්ධ චරිතයක් වුණා. අමුතුම හෙලිදරව් කිරීම. බොබ් ලසාගේ රසිකයන් විශ්වාස කරනවා එයා හරිම දේ කළා කියලා. හැංගිලා ඉන්නේ නැතුව එලියට ආපු එකෙන් එයා තමාවම ආරක්ෂා කරගෙන ජීවිතේ බේරගත්තා කියලා එයා විශ්වාස කරනවා. බොබ් ලසා එක රැයකින් එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම මතභේද තුරු දුන්නු එකම පුද්ගලයා වෙනවා. විශේෂම දේ තමයි මෙයා UFO පිළිබඳ තොරතුරු සපයන කෙනෙක්. ඒ වගේම ඉතාමත්ම රහසිගත තොරතුරු මෙයාගෙන් හෙළිදරව් කරගන්න අධික පිරිවැයක් දරන්න සිද්ධ වුණා. ඒරියා 51 එකේ පැවැත්ම සෑම විදිහකින්ම සංගවන්න රජයේ විසින් දැවැන්ත පිරිවැයක් දරුවා කියලා සමහර කණ්ඩායම් කියනවා. ඇත්තරම 2013 වෙනකන් අපි දැනගෙන හිටියේ නෑ ඇත්තරම ඒරියා 51 එකක් කියලා තැනක් තියෙනවා කියලා. ඒකත් රජය කිව්වම තමයි අපි විශ්වාස කරන්න පටන් ගත්තේ. බොබ් ලසාගේ හෙලිදරව් කිරීමෙන් පස්සේ අපිට ගොඩක් දේවල් මේ ගැන දැනගන්න ලැබෙනවා. මෙයා මේ විදිහට කියාගෙන කියාගෙන යද්දී කවුරු හරි මෙයාගේ නිවසට කඩාවැදිලා මෙයාගේ බඩු බාහිර ආදී සොයමින් බිත්තිවල තීන්ත පවා ගාලා ගිහලා තියෙනවා. මේ විදිහට එයාගේ ඔත්තු බැලීම, එල්ලවුණු ජීවිත අනුතුරු සහ මහජන උපහාසය වේදනාකාරී විදිහට මෙයාට බලපාන්න ගත්තා. එත වශයෙන්ම ලසා අවසානයේ දශක කිහිපයක් මහජන ඇසෙන් ඉවත් වෙන්න තීරණය කරන්නේ අන්න ඒ විදිහට. 2018 දෙසැම්බර් 4 වෙනිදා අවසානයේ ලසාර් එයාගේ දිගු නිහඬියාව බිඳ දමමින් නැවතත් කරලියට එනවා. එදා මුළු කතාවම එයා මේසේ මත තබමින් චිත්‍රපට නිෂ්පාදක ජෙරමි කෝබෙල් හමු වුණා. මේ කතාබහ අවසානයේ බොබ් ලසා ඒරියා 51 and ෆ්ලයින් සෝසස් නම් වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කරන්න හේතු වුණා. ඒ අනුව එයාගේ ප්‍රකාශ නැවතත් මහජනයාවද සමීප වුණා. ඒ නිසා ලසා වසර 30කට පමණ පෙර එයා කියපු දේ නැවතත් අහවුරු කළා. 80 දශකයේ අගභාගයේ එක්සත් ජනපද රජය සතුව පිටසක්වල යානා කිහිපයක් තිබ්බා. ඒවා සියල්ලම රහසිගතව තබාගෙන නිවාඩා කාන්තාරයේදී එයාලා අධ්‍යයනය කරලා තිනවා. බොබ් ලසා මෙන්න මෙහෙම කියනවා. මේක මගේ කතාව. මම මේ අභ්‍යවකාශ යානාවල වැඩ කළ එකම එක්කෙනා නෙමෙයි. බොබ් ලසා එයාගේ වැඩ කටයුතු කරන අතරතුර ගොඩක් දේවල් අපිට හෙළිදරව් කරනවා. ඒරියා 51 එකේ ඉන්න පුද්ගලයන් නවීන තාක්ෂණයන් අවබෝධ කර ගැනීමට සහ ඒ තාක්ෂණයන් මිනිස් භාවිතර පිටපත් කරගන්න ඇත්තරම සමත් වුණාද? බොබ් ලසා එකට දුන්නු පිළිතුරු තමයි ඔව්. UFO එකක් ඇතුළ මේ පියාමන පිරිස අධ්‍යයනය කරන්න ලසාට නාවික හමුදා බුද්ධි කාර්යාලයේ රැකියාවක් ලැබෙනවා. එයා කියනවා UFO 9ක් සහ ඒව තුල හිටපු පිටසක්වල ජීවීන්ගේ ඡායාරූපවත් තමන් දැක්කා කියලා.
නමුත් මේ විතරක් නෙමෙයි විශාල කාමරයක තිබුණු පිටසක්වල පීරිසියකටත් මෙයාට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙයා මේක දන්න ඕනම දෙයකටත් වඩා වෙනස් දෙයක් විදිහට දැක්කා. මේ යානේ ධාර තිබුණේ නැහැ. සිනිඳු මතු පිටක් තමයි මේකට තිබෙන්නේ. එයා ජෝ රෝගන්ට එයාගේ පොඩ්කාස්ට් එකකදී මේ යානේ සමග එයාට තියෙන අත්දැකීම මෙන්න මේ විදිහට අපිට කියනවා. මට හරිම බයක් දැනුණා. මේක හදලා තිබ්බේ අඳුරුම ලෝහයකින්. කිසිම දෙයකට සරල රේඛා හෝ කොන් තිබුණේ නැහැ. සෑම දෙයක්ම වක්‍රව සහ ඇඹරීගිය ස්වභාවයක් තමයි තිබ්බේ. ඒක හරිම අමුතුයි. සාමාන්‍ය විදිහට පේන දෙයක් තිබ්බේ නැහැ. සෑම දෙයක්ම වෙනත් ලෝකයකින් ආපු දේවල් වගේ තමයි පේන්න තිබ්බේ. මේ පීරිසිය පියාසර කරන පිටසක්වල ජීවීන් ගැනත් මෙයා යම් යම් කරුණු ටිකක් දැනගෙන තියෙනවා. එයා කියනවා UFO එකේ අභ්‍යන්තරය ඉතාමත්ම කුඩා සහ තද නිසා එයාට හිටන් ඉන්නවත් කොහොමඩවත්ම පුළුවන් කමක් තිබෙන්නේ නැහැ කියලා. එයාගේ උස මීටර 1.78ක්. එයාට මේක ඇතුළේ හිටන් ඉන්න බැරි වුණා කියන්නේ මේක කොට කට්ටයකට නිර්මාණය වුණු දෙයක් කියලා එයා දැනගන්නවා. මේකේ ආසන ඉතාමත්ම පොඩි. ඒ අරන්නේ මෙතන වෙන කිසිවක් තිබෙන්නේ නැහැ. ආසන ඒ වගේම කන්ට්‍රෝල් පැනල් එකකට සමාන සමහර කොටස් විතරයි මෙතන තිබෙන්නේ. බොත්තම් නැහැ, වයර් නැහැ, සැරසිලි නැහැ. ඒ වගේම කිසිම ආකාරයකින් අපිට තේරුම් ගන්න පුළුවන් කිසිම දෙයක් මෙතන නැහැ. ලසා කියන්නේ මේ යානේ බිත්තියේ අමුතුම විනිවිද පේන ස්වභාවයක් තිබ්බා කියලා. ඒක වීදුරු වගේ පැහැදිලි. එයා ඒක දැක්කේ දෙතුන් වතාවක් විතරයි. සමහර විට ඒක එක්තරා ආකාරයක තිරයක් වෙන්න පුළුවන්. එයා ඒක ස්පර්ශ කළාම ඒක සීතල වුණා. ඒක ලෝහ හෝ ගල් වගේ රළු නැහැ. UFO එක ඇතුලේ දේවල් පේන ආකාරයත් එයා කිව්වා. මේ යානේට තට්ටු තුනක් තිබ්බා. හරි මැද ප්‍රතික්‍රියාකාරකය සහ ඒ වටා පුටු තුනක් තිබ්බා. පහළ එකේ ගුරුත්වාකර්ෂණ යන්ත්‍ර තිබෙන අතර උඩ එකේ ගුරුත්වාකර්ෂණ කිරණ නිකුත් කරන යන්ත්‍ර තිබ්බා. වෙන බලන්න දෙයක් තිබ්බේ නැහැ. බොත්තම් හෝ ලයිට් හෝ කිසිම දෙයක් මෙතන නැහැ. මොස්කෝවියම් ලසාර් කියනවා අභ්‍යවකාශ යානයට මේ කොටස් ඒකාබද්ධ කිරීමෙන් තමන්ගෙම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් නිර්මාණය කරගන්න පුළුවන් කියලා. ප්‍රතිගුරුත්වාකර්ෂණ එහෙමත් නැත්නම් ඇන්ටි ග්‍රැවිටි කියන්නේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධ වෙන්න පුළුවන් බලයක්. නමුත් ඒක පවතින්නේ දැනට මිනිසාගේ විද්‍යා ප්‍රබන්ධවල විතරයි. කොහොම වෙතත් UFO එකේ ගුරුත්වාකර්ෂණ විරෝධී ක්ෂේත්‍රයේ තට්ටු ඇති තරංග මගින් එළියට යොමු කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට ප්‍රතිගුරුත්වාකර්ෂණය UFO එකේ චලනය වෙන දිශාවට ස්පේස් ටයිම් එක විකෘති කරනවා. ඒක කෙටි කාලයකින් අනිකුත් තරුවෙත ගමන් කරන්න ඉඩ සලසනවා. නමුත් මිනිසුන්ට වුණු මේ තාක්ෂණය මෙයලා හොයාගත්ත රහස මොකද්ද? ලසා කියන්නේ එයාගේ කාර්යය අතරතුරදී එයා ඒකත් හොයාගත්තා කියලා. මේ විශ්ව ගවේෂණයට අභ්‍යවකාශ දුර ගින්නක් නැති කරන යතුර මොස්කෝවියම් විදිහට එයා හඳුන්වනවා. ඒක ඉතාමත්ම අද්විතීය ඉතාමත්ම බර රසායනික මූලද්‍රව්‍යයක්. වසර 30කට අභ්‍යවකාශ යානයක් බලගන්වන්න මොස්කෝවියන් ග්‍රෑම් 230කට පුළුවන්. මේක සිදු කරන්න මොස්කෝවියම් ප්‍රතික්‍රියාකාරකයේ හරය තුල ප්‍රෝටෝන වලට පහර දීලා ඒක වඩා බර මූලද්‍රව්‍යයක් වන ලියෝමෝරියම් බවට පත් කරන්න ඕනේ. මේක ගුරුත්වාකර්ෂණ විරෝධී තරංගයක් නිර්මාණය කරනවා. නමුත් ඒක ඉක්මනින්ම සාමාන්‍ය පදාර්ථයක ක්‍රියා කරලා ඩාර්ක් මැටර් බවට ෂෙව වෙනවා. උදාහරණ විශාල තාපය ගුරුත්වාකර්ෂණ ඇම්ප්ලිෆය තුන ක්‍රියාත්මක කරන බලය බවට පරිවර්තනය වෙනවා. ඉතින් මේ මූලද්‍රව්‍ය තියෙන්නේ පිටසක්වල ජීවීන් විතරක් නෙමෙයි. ලසාරට අනුව මොස්කෝවියන් කිලෝග්‍රෑම් 450ක් නෙවාඩාවල ගබඩා කරලා තියෙනවා. නමුත් ප්‍රධාන ධාරාවේ භෞතික විද්‍යාඥයන් මේ ප්‍රකාශයන් ගැන කියන්නේ මොකද්ද? හොඳයි. ස්ටැන්ඩන් ෆ්‍රීමන් සහ ඩේවිඩ් මෝගන් වැනි භෞතික විද්‍යාඥයන් කියන්නේ ලසාගේ ප්‍රකාශ විකාරයක් කියලා. එයා දේවල් විස්තර කරන ආකාරය හොඳින් ස්ථාපිත භෞතික න්‍යායන් උල්ලංඝනය කරනවා කියලා එයාලා කියනවා. කෙසේ වෙතත් ලසාර පවසන්නේ මේක ලොකු ගැටලුවක් කියලා. එයා කියනවා අපි මේව අධ්‍යයනය කරන්න විශ්ව ගවේෂණයේ තාම හරියට කරගන්න බැරි වුණු අපේ දන්න මූලික කරුණු විතරක් භාවිතා කරනවා නම් UFO එකේ නොදන්න භෞතික ගුණාංග අධ්‍යයනය කරන්නේ කොහොමද කියලා. මොස්කෝවියම් පෘථුවේ මත ස්වභාවිකව පවතින්නේ නැහැ. නමුත් පර්යේෂකයන් 2004දී ඒක කෘතිමව නිපදවන්න සමත් වුණා. නමුත් මේකේ නියුරෝන ඉතාමත්ම ස්වල්පයක් තිබුණු නිසා ඒක ස්ථායි තත්වයකට පත් වුණේ නැහැ. ලසා හිතනවා සමහර විට මේ මූලද්‍රව්‍යයන් විශ්වයේ වෙනත් ස්ථානයක ස්වභාවිකව ඒ වගේම ස්ථායි ස්වරූපයකින් මෙයලා හොයාගන්න ඇති කියලා. කොහොම වෙතත් අභ්‍යවකාශ යානයේ ක්‍රියාකාරකම් සිදුවන ආකාරය අපි දන්නේ නැහැ. ඉතින් අපිට හුරු පුරුදු ප්‍රශ්නේ ඉතිරි වෙනවා. අපි තාමත් නොදන්න යමක් මේ ලෝකේ පවතිනවා. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස අපිටත් අනිත් අයටත් දැනගන්න පහලින් කමෙන්ට් කරන් යන්න. වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතුව subscribe කරලා bell icon එකක් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයාලට එකතු වෙන්න පුළුවන්. වීඩියෝ නරඹුවාට ස්තුතියි. තවත් දවසක අපි මේ වගේම වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.